ආයුබෝවන් වාසනාවන් අද 2020 පෙබරවාරි මාසේ 17 වෙනිදා සඳුදා අද දවසේ සූර්ය උදාව පෙරවරු 6:28ට සිද්ධ වෙනවා. එතෙන් මේ අවස්ථාවේදී නැගෙනහිර සිටිජයේ කුම්භ ලග්නය ක්‍රියාත්මක වෙනවා. මේ ලග්න ස්ථානයේ රවි බුධ කියන ග්‍රහය දෙන්නා සිටියදී ධනස්ථානයේ දෙවැන්නේ සිකුරු රහය තැන්පත් වෙනවා. ඒත් එක්කම චන්ද්‍ර ගමන දහවැන්නේ කර්මස්ථානයේ ක්‍රියාත්මකයි. අයස්ථානයේ 11 වැන්නේ කුජ ගුරු කේතු ඉන්නකොට මොක්ෂ ස්ථානයේ සෙනසුරු ග්‍රහය සක්ෂේත්‍ර බලයෙන් බලවන්ත වෙනවා. එතෙන් අද දවසේ රාහු කාලය පෙරවරු 7:58 ඉඳලා 9:28 දක්වා බලපාත්වනවා. ඔබ සුබ කටයුත්තක් කරනකොට දකුණු දිසා බලාගෙන කරන්නකෝ බලන්න යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් වේවි. අද දවසේදී නව නිර්මාණ කලෙලි බහිනවා. ඒත් එක්කම ස්වාභාවික වශයෙන් යම් යම් පීඩාකාරී තත්ත්වයන් මිනිස්සෙන්ට උදා වීමටත් බලපාත්වනවා. මේ නිසාවෙන්ම අෂ්ටඵල බෝධි රාජානන් වහන්සේලාට දිවයින පුරා පිහිටි පුද පූජාවන් පැවැත්වීමෙන් අපල සමනය කරගන්නත් පුළුවන් වේවි. ඒත් එක්කම දියුණුව සාක්ෂාත් කරගන්නත් පුළුවන් වේවි. ඉතින් මේස ලග්නේ ඉඳලා මීන ලග්නය දක්වාම ලග්න 12 හරහා ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද, අනාගත අභිවෘද්ධිය සැලසුම් කර ගැනීම සඳහා කියන කරුණු කාරණාවල් මේ සමග ගෙන්නන්නටයි හිරු හා සමගින් අපි සූදානම් වෙන්නේ. මේෂ ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ 8 වැන්නේ අද චන්ද්‍ර ගමන සිද්ධ වෙනවා. ඒත් එක්කම කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ 9 වැන්නේ බලපවත්වනු ලබනවා. ඒ වගේම සක්ෂේත්‍ර බලයෙන් යුක්ත සෙනසුරු ග්‍රහය 10 වැන්නේ ක්‍රියාත්මකයි. ඉතින් ඔබේ ලග්න කුණ්ඩලියේ 3 වැන්න රාහු අරක්ගෙන ඉන්නවා. අද ඔබට පැරණි ණය ගනුදෙනු තිබුණා නම් අන්න ඒවා निराකරණය කර ගන්නට පුළුවන් දවසක් බවට අදපත් වෙනවා. ඔබට ණය තුරුස් වලින් මිදීමටත් ඒ වගේම ඔබෙන් ණය මුදල් ලබා ගත්තා වූ අයවලුන්ගෙන් ඒ මුදල් අය කර ගැනීමටත් හොඳම දවසක් බවට අදපත් වෙලා තිනවා. උත්සාහයක් කරලා බලන්නකෝ. ඒත් එක්කම මේවා සාර්ථක කර ගැනීම සඳහා ඔබ කතරගම දෙවියන්ට පූජාවක් තියලා ඉල්ලීමක් කළොත් එයත් සාර්ථක කරගන්න පුළුවන්කමක් සැලසේවි. ඒත් එක්කම ජල පීඩාවල් වලට ලක්විය හැකි නිසා ජල ස්ථානවලදී ඔබ බොහොමත්ම පරිස්සම් වන්න. වෘෂභ ලග්න හිමි ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 11 වෙනි ගමන් කරන්නා වූ මේ කාල සීමාවේදී ඔන්න චන්ද්‍ර ගමන අද සිද්ධ වන්නේ 7 වැන්නේ කලස්ත ස්ථානයේ. ඒත් එක්කම 8 වැන්නේ කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ බලපාත්වනවා. සෙනසුරු ග්‍රහය 9 වැන්නේ ක්‍රියාත්මක වන දවසක් අද දවස. ඉතින් ඔබට දුර බැහැර ගමන් බිමන් වලදී ලාභ ප්‍රයෝජන අත්පත් කර ගන්නට පුළුවන් දවසක් බවට අදපත් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔබේ ධනෝපායන මාර්ග විවිධ අයුරින් සකස් කර ගැනීම සඳහා හැකියාවක් පවතින නිසා නව නිර්මාණ ක්ෂේත්‍ර කෙරෙහි ඔබේ අවධානය යොමු කළහොත් ඔබට අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නව නිෂ්පාදනයක් නිර්මාණය කර ගන්නට පුළුවන්කමක් සැලසේවි. මේවා සාර්ථක කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේට පැම් පූජාවක් හෝ පවත්වලා ඔබ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට පින් අනුමෝදනාවක් කළා කටයුතු කරන්නකෝ බලන්න. ඔබට වාසනාවන්ත අනාගතයක් උදා කර ගන්න පුළුවන් දවසක් බවට අද දවසපත් වේවි. මිතුන ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ 6 වැන්නේ චන්ද්‍රයා ගමන් කරන්නා වූ දවසක් අද දවස. ඒත් එක්කම ඔබේ ලග්න කුණ්ඩලියේ 7 වැන්නේ කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ ක්‍රියාත්මක වෙද්දී ලග්න ස්ථානයේ රාහු ගමන් කරනු ලබනවා. ඒ වගේම 8 වැන්නේ සෙනසුරු ග්‍රහය බලපාත්වනු ලබනවා. ඔබට යෝගකාරක ග්‍රහය වන්නා වූ සිකුරු ග්‍රහය ඔන්න 9 වැන්නේ බලපාත්වනා වූ කාල සීමාවක් මේ කාල සීමාව. ඔබ අවිවාහකද? එසේනම් ඔබට මංගල යෝග උදාවන දවසක් නිසාවෙන් ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය සොයා ගැනීම සඳහා උනන්දු විය යුතු දවසක් බවටත් අද දවස පත් වෙනවා. ඒ වගේම ඔබට හිත මිතුරන් හා සමග
කෙලිදෙලෙන් යෙදෙන්නට හැකියාවක් පවතින නිසා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් සැලසුම් සකස් කිරීමට ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යම් යම් සැලසුම් සකස් කිරීමට හොඳම දවසක් බවට අද දවස පත් වෙනවා. ශීරපාන බුද්ධ පූජාවක් පවත්වලා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සියලු දෙවියන්ට පින් අනුමෝදනාවකුත් කරලා අනාගත අභිවෘද්ධිය සලසා දෙන්නේ කියලා ඉල්ල හිටිනකෝ බලන්න ඔබට වාසනාව ගෙන දෙන දවසක් බවට අද දවස පත් කරගන්න පුළුවන් වේවි. කටක ලග්නය කටක ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ හත්වැන්නේ සෙනසුරු ග්‍රහයා දිග් බලයෙන් යුක්තව බලපවත්වන්නා වූ මේ කාල සීමාවේදී ඔන්න අද දවසේදී චන්ද්‍ර ගමන සිද්ධ වන්නේ ඔබේ ලග්න කුණ්ඩලියේ පස්වැන්නේ. ඔබට අද දවස අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නට පුළුවන් දවසක් බවට අද පත් වෙනවා. ඒත් එක්කම ඔබ විවාහක කෙනෙකු නම් ඔබ දරු සම්පත්තියෙන් බලාපොරොත්තු වන්නේ නම් ඔබ ඊට අදාළව පුද පූජාවන් පැවැත්වීම් බෝධි පූජාවන් පැවැත්වීම් යහපත් දරු සම්පත්තියෙන් ප්‍රාර්ථනා කිරීම සඳහා අද සුදුසු දවසක් බවට පත් වෙනවා. ඉතින් මේ කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජාවක් පැවැත්වීමට බාරහාරයක් වෙන්නකෝ බලන්න. එහෙම කරලා ඔබේ අනාගත අභිවෘද්ධිය සාර්ථක කර දෙන්නේ කියලා ප්‍රාර්ථනාවක් කරන්න ඔබට අද දවස යහපත් දවසක් බවට පත් කරගන්න පුළුවන්කමක් සැලසේවි. සිංහ ලග්නය සිංහ ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ හතරවැන්නේ චන්ද්‍ර ගමන සිද්ධ වන්නා වූ අද දවසේදී මේ කාලවකවානුවේ ලග්නාධිපති රවි ග්‍රහයා හත්වැන්නේ බුධ ග්‍රහයා හා සමග බලපාත්වනු ලබනවා. එතෙන් ඔබ යම් යම් ගමන් බිමන්වල යෙදීමට සූදානමින් ඉඳලා දිගු ගමන් බිමන්වල යෙදීමට සූදානමින් ඉඳලා ඒවා වැලකිලා තිබුණේ නම් අන්න ඒවා සිදු කිරීම සඳහා සැලසුම් කිරීමටත් ඒවාගේ මේ ගමන් බිමන් යන්නටත් ඒවා තුළින් යම් ආදායම් මාර්ගයක් ළඟා කරගන්නටත් ඔබ උනන්දු වන්නේ නම් ඔබට ඒවායේ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්නට පුළුවන් දවසක් බවටයි අද දවස පත්වන්නේ. ඒත් එක්කම භෞතික සම්පත් ඔබ යම් කිසි දෙයක් මිලදී ගැනීමට සූදානමින් හිටියා නම් ගෙදරට දොරට ඒවා මිලදී නොගත්තා නම් ඒවා ලබා ගැනීම සඳහා සැලසුම් කිරීම ඒවාට අත්තිකාරම් මුදල් යෙදවීම ආදී දේට අද ඉතාමත්ම සුබදායකයි. ඒත් එක්කම මේවා සාර්ථක කරවා ගැනීම සඳහා ඔබ ශ්‍රී විෂ්ණු ඊශ්වර කතරගම කියන දෙවිදේවතාවන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමේ පුද පූජාවන්වල යෙදිලා ඔබේ ඒ කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ලීමකුත් කරලා ඔබ උත්සාහයක් ගන්නකෝ බලන්න. ඔබට වාසනාවන්ත අනාගතයක් ළඟා කරගන්න පුළුවන් දවසක් බවට අද දවස පත් කරගන්න පුළුවන් වේවි. කන්‍යා ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ වික්‍රම ස්ථානයේ චන්ද්‍ර ගමන සිද්ධ වන්නා වූ දවසක් අද දවස. ඒ වාගේම හතරවැන්නේ කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ බලපාත්වනු ලබනවා. සෙනසුරු ග්‍රහයා විද්‍යා ස්ථානයේ පස්වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව ගමන් කරනු ලබන්නා වූ කාලයක් මේ කාල වකවානුව. ඔබට අද දවසේදී තාක්ෂණික ඥානය පිළිබඳව කාර්මික ඥානය පිළිබඳව ඔබේ අදහස් උදහස් ගලාගෙන එන්නට මනසට හැකියාවක් බලපාත්වනවා. මේවා බලවර්ධනය කරවා ගැනීම සඳහා ඔබ පොතපත කියවීම ගුරු ඇසුරට පත්වීම ආදී දේ ඉතාමත්ම සුබදායක වෙනවා. ඒත් එක්කම ඔබේ නිවහනට යම් දේවල් ලබා ගැනීමේදී කටයුතු කිරීමේදී ගින්දර විදුලිය ගෑස් ආදී දේ භාවිතයේදී බොහොමත්ම පරිස්සම් විය යුතුයි. රෙදිපිලි ඇඳුම් පැළඳුම් ලියකියවිලි ආදී දේවල් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමටත් ඔබ වග බලා ගත යුතුයි. ඔබ ත්‍රිවිධ රත්නත්‍රය කෙරෙහි විශ්වාසයෙන් යුතුව තුන් සූත්‍රය දේශනා කර ගනිමින් කටයුතු කළහොත් අනාගතය සාර්ථක කරගත හැක්කා වූ දවසක් බවට අද දවස පත් කරගන්න පුළුවන් වේවි. තුලා ලග්න හිමි ඔබේ ලග්න කුණ්ඩලියේ ධනස්ථානයේ දෙවැන්නේ චන්ද්‍ර ගමන සිදුවෙද්දී ඔන්න වික්‍රමස්ථානයේ
කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ ගමන් කරන්නා වූ කාල වකවානුවක් මේ කාල වකවානුව. ඒත් එක්කම සක්ෂේත්‍ර බලයෙන් යුක්තව සෙනසුරු ග්‍රහයා හතරවැන්නේ ක්‍රියාත්මකයි. මේ කාල වකවානුවේදී අද දවසේදී ඔබට යම් යම් පෞරාණික දේවල් පැරණි දේවල් ලබා ගැනීමේ භාග්‍යයක් පවතිනවා. ඔබේ පවුලේ පාරම්පරික දේවල් ලබා ගැනීම සඳහා ඔබ බලාපොරොත්තුවක් වූයේ නම් අද ඒ සඳහා වැඩිහිටියන්ගෙන් ඉල්ලීම් කිරීමටත් සුදුසු දවසක් බවට පත් වෙනවා. ඒත් එක්කම මේ කටයුතු සාර්ථක කරවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශීරපාන බුද්ධ පූජාවක් පවත්වලා විෂ්ණු දෙවියන් ප්‍රමුඛව සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදනාවකුත් කරලා ඔබ භූම දේවතාවියට නමස්කාරයක් කරලා බහිරව දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදනාවක් කරලා කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටනකෝ බලන්න ඔබට වාසනාව ගෙන දෙන්නා වූ දවසක් බවට අද දවසපත් කරගන්න පුළුවන් වේවි. වෘශ්චික ලග්නයේ හිමියෝ බේ ලග්න කුණ්ඩලියේ ලග්න ස්ථානයේ චන්ද්‍ර ගමන සිද්ධ වන්නා වූ දවසක් අද දවස. එතෙන් ඒ වාගේම ධනස්ථානයේ මංගල යහනේ දෙවැන්නේ කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ බලපවත්වනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයා වික්‍රමස්ථානයේ ක්‍රියාත්මක වන්නා වූ කාල වකවානුවේදී ඔන්න හතරවැන්නේ රාවි බුධ කියන ග්‍රහයෝ බලපවත්වනු ලබනවා. එතෙන් ඔබට අද දවසේදී හිත මිතුරන්ගේ සහයෝගය නිසියාකාරයෙන් ලබා ගැනීමට හැකියාවක් පවතිනා වූ දවසක් හැටියටයි පෙනී යන්නේ. ඒත් එක්කම ඔබ ඔබේ ඉදිරි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ කරුණු කාරණා කටයුතු ආදී දේවල් සාර්ථක කරගන්නට ශක්තියක් ධෛර්යයක් උත්සාහයක් ඇතිවන්නා වූ දවසක් හැටියටත් අද දවස පෙනී යනවා. ඒ වාගේම මේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමේදී ඔබට නවීන තාක්ෂණ ඥානය පහළ වීමේ තත්ත්වයකුත් බලපාත්‍රන නිසා නව නිර්මාණ ආදී දේවල් සඳහා ඉතාමත්ම සුදුසු දවසක් බවට අදපත් වෙනවා. ඔබ ත්‍රිවිධ රත්නත්‍රයේ කෙරෙහි විශ්වාසයෙන් යුක්තව හනුමන්තා දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට කිරි පිඩු පූජාවක් පාත්තලා ඔබේ කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටනකෝ බලන්න ඔබට වාසනාව ගෙන දෙන දවසක් බවට අද දවසපත් වේවි. ධනු ලග්න හිමියෝ බේ ලග්න කුණ්ඩලියේ ලග්න ස්ථානයේ ලග්නාධිපති ගුරු ග්‍රහය කුජ ග්‍රහයයි කේතුයි එක්ක තැන්පත් වෙලා ඉන්නා වූ මේ කාල වකවානුවේදී ඔන්න ධනස්ථානයේ දෙවැන්නේ සෙනසුරු ග්‍රහය බලවන්ත වෙලා තින්න කාලයක් මේක. ඒ වාගේම මොක්ෂ ස්ථානයේ චන්ද්‍ර ගමන අද සිද්ධ වෙමින් පවතිනවා. අද දවසේදී ඔබට රෝහල් බන්ධනාගාර ආදීෙහි යම් යම් කටයුතු වෙනුවෙන් ටෙන්ඩර් ලබා ගැනීම සඳහා සැලසුම් කිරීම ඉල්ලුම් කිරීම ආදී දේවල් වලට සුබදායක තත්ත්වයක් බවට පත් වෙනවා. ඒත් එක්කම බැංකු තැන්පතුවක් සිදු කිරීමට ඒ වාගේම කොටස් වෙළඳපොලේ ගනුදෙනු හා සම්බන්ධයෙන් ඔබ යම් කිසි සැලසුමක් කිරීමට සූදානම් වුණා නම් අන්න ඒ වායේ යෙදීමටත් අද හොඳ දවසක් බවට පත් වෙලා තියෙනවා. ඒ වාගේම ඔබ කිසියම් රෝග පීඩාවකින් පෙළුණා නම් ඊට අවශ්‍ය කරනු ලබන්නා වූ ප්‍රතිකාර මාරු කර හෝ එය යහපත් තත්ත්වයට පත් කරගන්නට සුවදාය තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් පවතිනවා. ඔබ සෙනසුරු ග්‍රහ කන්ලව්වක් එහෙම කරලා සියලු දෙවියන්ට පින් අනුමෝදනාවක් කරලා අනාගතය සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටනකෝ බලන්න ඔබට වාසනාව ගෙන දෙන දවසක් බවට අද දවසපත් වේවි. මකර ලග්න හිමියෝ බේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව ලග්න ස්ථානයේ ගමන් කරන්නා වූ මේ කාල වකවානුවේදී අද දවසේ චන්ද්‍ර ගමන අයස්ථානය කල්යාණ මිත්‍ර ස්ථානය පාදක කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම මොක්ෂ ස්ථානයේ කුජ ගුරු කේතු කියන ග්‍රහයෝ බලපාත්වනු ලබනවා. එතෙන් දෙවැන්නේ ධනස්ථානයේ රවි බුද ක්‍රියාත්මක වෙද්දී වික්‍රමස්ථානය සිකුරු ග්‍රහය අරක්ගෙන සිටිනවා. ඔබට ඔබේ කටයුතු කාරණාවල් පසුගිය දවස්වල ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තිබුණා නම් යම් යම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නට බැරි තත්ත්වයකට පත් වෙලා තිබුණා නම් ඔන්න
ඒවා සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ කරගන්නට අද දවස උදා වෙලා තියෙනවා. උත්සාහයෙන් උනන්දුවෙන් අතපසු වූ සියලු දේවල් නැවත සාර්ථක කරගනු ලබනවා කියලා අදිෂ්ඨානය යුක්තව කටයුතු කළොතින් ඔබට දවස් ගණනාවක් තිස්සේ කර කියාගන්නට බැරි වුණා වූ කටයුතු කාරණාවල් මේ එක දවසින්ම සාර්ථක කරගන්නට පුළුවන්කමක් සැලසේවි. ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජාවක් පාත්වලා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට පින් අනුමෝදනාවකුත් කළා. කටයුතු කාරණාවල නිරත වෙන්නකෝ බලන්න. ඔබට අනාගතේ වාසනාවන්ත කරදෙන දවසක් බවට අද දවසපත් වේවි. කුම්භ ලග්න හිමියෝ බේ ලග්න කුණ්ඩලියේ ලග්න ස්ථානයේ රවි බුධ කියන ග්‍රහයෝ ක්‍රියාත්මක වන්නා වූ මේ කාලවකවානුවේදී සිකුරු ග්‍රහයාත් ධනස්ථානයේ දෙවැන්නේ බලවන්ත වෙලා ඉන්නවා. ඉතින් අද දවසේදී චන්ද්‍ර ගමන දහවැන්නේ කර්මස්ථානයේ සිද්ධ වෙනවා. ඔබ මුදල් ආර්ථික අහේනිය තත්ත්වයකට පත් වෙලා හිටියා නම් ඔබ බලාපොරොත්තු වුණා නම් කිසියම් දේපලක් විකුණා ගන්නට පැරණි දේපලක් විකුණා ගන්නට අන්න එවැනි දෙයට යහපත් දවසක් බවට අද පත් වෙනවා. එසේ විකිණීමෙන් මුදල් හදල් අතමිට සරු කර ගන්නට හැකියාව පවතින දවසක් බවට අද දවස පත් වෙනවා. හැබැයි මේ මුදල් නිර්පරාදේ නාස්ති යාමටත් ඉඩකඩ පවතින නිසා වහාම ඒවා තැන්පත් කිරීමට බැංකු ගත කිරීමට කිසියම් ආයෝජනයක යෙදවීමට ඔබ උනන්දු විය යුතුයි, උත්සාහ විය යුතුයි. එසේ කිරීමේදී ඒවා සාර්ථක කර ගන්නට ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේට උණු කිරිපිඩු බුද්ධ පූජාවක් පාත්වනවා කියලා බාරයක් එහෙම වෙලා කටයුතු සාර්ථක කර දෙන්නේ කියලා ඉල්ල හිටිනකෝ බලන්න. ඔබට වාසනාවන්ත අනාගතයක් උදා කර දෙන දවසක් බවට අද දවසපත් වේවි. මීන ලග්න හිමියෝ බේ ලග්න කුණ්ඩලියේ නමු යන්නේ වෘච්චිකයේ චන්ද්‍ර ගමන සිද්ධ වෙන දවසක් අද දවස. ඒත් වාගේම මේ කාලවකවානුවේදී දිග්බලයෙන් යුක්ත කුජ ග්‍රහයා දහවැන්නේ ගුරු කේතුත් සමග ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම 11 වැන්න බලවන්ත කරනවා සෙන්සුරු ග්‍රහයාගෙන්. ඔබට පරම්පරාගත දේවල් යම් යම් දේපල ඔබට අහිමි වීමේ දවසක් බවටත් අද පත් වෙනවා. ඒවා හා සම්බන්ධයෙන් තියෙනා වූ ඔබේ කැමැත්ත ආසාව වෙනුවෙන් ඔබට පසුතැවිලිදායක තත්ත්වයන්ටත් පත්වීමේ ඉඩක් පවතින නිසා ඔබ බොහොමත්ම උත්සාහගත යුත්තේ අලුතින් දේවල් ලබා ගැනීමට, අලුත් හිතමිතුරන් ඇතු කර ගැනීමට, අලුත් දේපල ලබා ගැනීමට, නව යාන වාහන ආදී දේ ලබා ගැනීමට ආදී වශයෙන් වන්නා වූ තමන්ට පාරම්පරිකව තියෙන දේවල් නොව අලුතින් දේවල් ලබා ගැනීම සඳහා උත්සාහයක් ගන්න. මේ සඳහා ඔබ මෛත්‍රී භාවනාවේ යෙදিলা සියලු දෙවියන්ට පින් අනුමෝදනාවක් කළා. මේවා ඉල්ල හිටිනකෝ බලන්න. ඔබට වාසනාව ගෙදෙන දවසක් බවට ඒ අනුව අද දවසපත් කරගන්න පුළුවන් කමක් සැලසේවි. මේස ලග්නයේ ඉඳලා මීන ලග්නය දක්වාම ලග්න 12 හරහා අද දවසේ ග්‍රහ සිත්තම කොයි ආකාරයෙන් බලපානවාද? ඔබ සැලසුම් සකස් කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද? ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විශ්වයේ තිබන්නා වූ විශ්ව ශක්තීන්, ඒ වාගේම ආගමික කටයුතු හා සම්බන්ධයෙන් හුරුවීම් ආදී දේ පිළිබඳවයි අපි ඔබට ජ්‍යොතිෂය හරහා අද පෙන්වා දුන්නේ. ඉතින් මේ අනුව කටයුතු කරලා අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් කරගනු ඇතැයි හිරු රූපවාහිනිය හා සමග ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔබට සුබ දවසක්.